आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत मध्याह्न प्रवृत्ति विकासयमि मम कविदु विजयवर्धन प्रथमे नवदाने सिरस्थल वेत පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට දෙවන දිනටත් දෛනික ආසාදිතයින් 2500 ඉක්මවයි. ගත වූ පැය 24න් බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 1200ක්. දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණනත් ඊයේ දිනයෙන් වාර්තා වෙයි. මාස 3ක බිලිඳියකුත් ඒ අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ. මුතුරාජ වෙළතෙත්බිම අභය භූමියක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය. වනාලි තර්ජනය ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙකුගේ නිවසකටත් වනාලි ප්‍රහාරයක්. ගාසා තීරය උණුසුම් වෙයි. ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් 21ක් මරුට. ප්‍රථමයෙන් දේශීය පුවත්. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. एलमेन 30 वनदा दक्वा ක්‍රියාත්මකයි. මේ අතර අඛණ්ඩව දෙවන දිනටත් 2500ක්ම වූ ආසාදිතයින් පිරිසක් ඊයේ දින මෙරටින් වාර්තා වුණා. පළාත් අතර සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක අතරද ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට හැකියාවක් ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ දින වාර්තා කර තිබුණා. ඒ මරණ 26ක් ලෙසයි ඊයේ දිනේ මෙම මරණ තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින වර්ධා වූ මරණ අතර මාස 3ක් වයසදී බිලිඳියක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වර්ධා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් තිබුණා. අඛණ්ඩව දෙවැනි දිනට 2500 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දින මෙරටින් වර්ධා වී තිබුණා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 551ක් වාර්තා වී තිබුණා. ඉන් දිවුලපිටියෙන් 120ක්, මිනුවන්ගොඩින් 51ක්, සීදුවෙන් 63ක්, ගම්පහින් 44ක්, කටන ප්‍රදේශයෙන් 58ක්, මීගමුවෙන් 24ක්, කිරිඳිවැල ප්‍රදේශයෙන් 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණා. කලුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන් පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 67ක්, මීගහතැන්නෙන් 62ක්, බුලත්සිංහල ප්‍රදේශයෙන් 43ක්, අගලවත්තෙන් 20ක්, හොරණෙන් 21ක්, පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 27ක්, කලුතරෙන් 28ක්, මතුකමින් 31ක්, වැලිපැන්න ප්‍රදේශයෙන් 13ක් වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනේදී ආසාදිතයින් 321ක් හඳුනාගෙන තිබූ අතර පිළියන්දලින් 50ක්, තලංගමින් 35ක්, මොරටුවෙන් 30ක්, කොට්ටාව ප්‍රදේශයෙන් 27ක්, හෝමාගමින් 18ක්, කොළඹ නගර සභා බලසීමාවෙන් ආසාදිතයින් 32ක්, අවිසාවේල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් ආසාදිතයින් 18 බැගින් වාර්තා වී තිබුණා. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 184ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 177ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 109ක් වාර්තා වී තිබුණා. අද උදැසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකතලු පොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණා. අද උදැසන මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත, උයන්වතු උතුර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තුට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුයිද, මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය වසමේ තිබ්බුට්ටගම, වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්නගම, පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන යන ග්‍රාම සේවා වසම් අද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ අවිසාවේල්ල, හංවැල්ල, කොස්ගම යන ප්‍රදේශවලින් COVID-19 වෛරස ආසාදිතයින් 98 දෙනෙකු තහවුරු වූ බව හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. කුඩවැල්ල රාජ්‍ය බැංකුවක සේවය කරන සේවිකාවකට COVID-19 වැළඳීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. එසේම එම බැංකුවේ සේවය කළ තවත් සේවකයන් 13 දෙනෙකු නිරෝධායනය කිරීමටයි කටයුතු කෙරුණේ. අවිසාවේල්ල කම්කරු දෙපාර්තමේන්තුවට අයත් මානව සම්පත් මධ්‍යස්ථාන රටේ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවරගෙන තිබුණා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 50 දෙනෙකු සඳහා පහසුකම් ඇති බවයි වාර්තා වුණේ. මෙතර වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ඉදිකරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත වවුනියාව දිස්ත්‍රික් ජනතාව විසින් විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ දින සිදු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ කොතෙකුත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාව දැනුවත් කළද තවමත් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරන පිරිස් පිළිබඳව දෛනිකව අපට වාර්තා වෙනවා. මේ ගල්ල නගරයේ අද උදෑසන පැවති තත්ත්වයයි. නිසි ලෙස මුව ආවරණ නොපැළඳ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් තවමත් නගරවල ජනතාව ගැවසීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අතර මුතුරාජවැල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් තීරණ වලට එළඹ ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ 7කට එළඹ තිබෙනවා. ඒ අනුව දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර මොතුරාජවැල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය සහ තිරසර භාවිතය සම්බන්ධයෙන්ද ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය සමග එක්ව පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සහ ජපානයේ රියොකියුස් විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛව ගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 වසංගතය හමුවේ අන්තර් පළාත් මගේ බස් රථ දහවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහන ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය වන ජලාශවල රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එමෙන්ම 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කළ බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. राज्य वैद्य नेलधारीन्गे संगमे सह विपक्ष नायक सजित प्रेमदास महता अतर विशेष साकච්ඡාවක් ඊයේ දින පැවැත්වුණා. राज्य वैद्य नेलधारीन्गे संगमे सह विपक्ष नायक सजित प्रेमदास महता अतर विशेष साकච්ඡාවක් ඊයේ පසුරුවේ विपक्ष नायक कार्यालयයේදී පැවැත්වුණා. එෙහිදී කොරෝනා ව්‍යසනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට ලක් වූ අතර මෙම ව්‍යසනකාරී අවස්ථාවේ විපක්ෂ නායකයා ලෙසත් විපක්ෂීය ලෙසත් වගකීම් සහගතව කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ප්‍රශංසාව සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබෙනවා. විදේශීය තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික පිරිස් හමු වූ අවස්ථාවල රටට අවශ්‍ය සෞඛ්‍යමය උපකාර ලබා දෙන ලෙසත් තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතාද එක්ව සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය සහ विपक्ष नायक सजित प्रेमदास महता अतर विशेष साकච්ඡාවක් ඊයේ පස්වරුවේ विपक्ष नायक कार्यालयයේදී සිදු වුණා. කොරෝනා ව්‍යසනයත් ඒ හරහා උද්ගතව පවත්නා විවිධ ක්ෂේත්‍රයන්හි ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර විශේෂයෙන් කොරෝනා ව්‍යසනයේ හේතු කොටගෙන පැන නැගී ඇති ළමා සහ මාතෘ ගැටලු පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මෙරට ජීවිත සුරක්ෂිත කිරීමත් ගොඩනැංවීමත් උදෙසා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලබා දී ඇති සහයෝගය පිළිබඳව සිය කෘතවේදීත්වය විපක්ෂ නායකවරයා විසින් පිරිනැමූ සෞඛ්‍යමය ආධාර මෙරටට ලබා දෙමින් මෙම ව්‍යසනය පරාජය කිරීමට සහයෝගය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා ඇයගෙන් ඉල්ලා සිටියා. විපක්ෂ නායකවරයා විසින් කරන ලද ඉල්ලීම කෙරෙහි සිය අවධානය යොමු වූ බවත් සෑමතින්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කටයුතු කරන බවත් එමා බ්‍රිහාම් මහත්මිය මෙහිදී සහතික වුණා. विपक्षीय सෑම අවස්ථාවකදීම ආණ්ඩුව සිදු කරන සංවර්ධන කටයුතු විවේචනය කරමින් ඒ කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දකින්නවා වැඩබැරි ටාසන්ලා ටික ගියාන්ඩු හිටපු කොච්චර හරි යන්නේ මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලාවිලා ඒගොල්ලොන්ට බැරි වෙච්ච දේවල් අපි කරනකොට ඊර්ෂ්‍යාවට ඒ වගේම ඒගොල්ලොන්ගේ නොහැකියාව වහගන්න නොඑක් දේවල් ප්‍රකාශ කරනවා. නමුත් අද ගම්වලට ගිහිල්ලා ජනතාවෙන් අහපුවාම ජනතාවටත් පුදුම හිතනවා මේ පාරවල් හදන්න මෙච්චර මුදල් කොහෙන්ද කියලා. මේ වගේ කොවිඩ් වසංගතයකට මුහුණ දෙමින් ඉන්න වෙලාවක ඒ වගේම රටේ අද ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රජයේ වැරදෙන්වත් ජනාධිපතිතුමා අපේ වැරද්දෙන් නෙමෙයි ලෝක වසංගතය මුළු ලෝකෙම බලපාලා තියෙනවා. අද සංචාරක කර්මාන්තයේ දිනුන රටක් හැටියට අපේ සංචාරක කර්මාන්තය සම්පූර්ණ කඩාවැටලා. සංචාරකයෝ එන්නේ නැහැ. දේශීය සංචාරකයෝ අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ සංචාරක ප්‍රධාන ආදායම් මාර්ගයක් එන හිටලා තියෙනවා. ඒ වගේම අපේ රටේ විදේශීය ශ්‍රමිකයන්ගේ විශාල ආදායමක් විදේශ විනිමයක් අපේ රටට ලැබුණා. ඒක සම්පූර්ණ නැවතිලා තියෙනවා. ඊළඟට අපේ අපනයන වෙළඳාම මේ කොවිඩ් ප්‍රශ්න නිසා එන හිටලා තියෙනවා. මේ වගේ දරාරුන් තත්ත්වයක් තුලත් අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට මේ වගේ සංවර්ධන කටයුතු කරන්න මේ විදිහට රට ඇරයි යන්න කටයුතු කිරීම පිළිබඳව පක්ෂවේදීන් තොරව එතුමාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් විපක්ෂය බලන්නේ නැති වැරදි හොය හොය උරු බේගල් අතහැර මේ කරන වැඩේ කඩාකප්පල් කරන්න. මෙම කාලයේ සර්වපාක්ෂික සමුළු කැඳවීමට කාලයක් නොවන බවත් විපක්ෂයට අවශ්‍ය නම් අදාළ අංශ සහ පුද්ගලයන් හමු වී සිය අදහස් ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂයේ චෝදනා කරනවා රජයේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. රජයේ වැඩපිළිවෙල අසාර්ථකයි. ඒ නිසා මේ ලෙඩුන්ට දැන් ඉන්න තැනුත් නැහැ කියලා තමයි කියන්නේ. විපක්ෂය කරන්නේ චෝදනා කරන එක විතරයි. මේ අය අඩුම ගානේ මේ ව්‍යාප්තිය පාලනය කරන්නවත් මැදිහත් වීමක් වෙන්නේ නැහැ. පහුගිය කාලේ එන්නත්කරණය පිළිබඳ ලොකු චෝදනා නැගුවා. මේ දැන් එයාත් එන්නත්කරණය ගැන විශ්වාස කළා. ඒ වැඩපිළිවෙල අගය කළා. අවිල එන්නත්කරණය කරනවා. දැන් පොජ්ජන පෙරමුණු විදියට පක්ෂයේ විදියට අද තාවකාලික රෝහල් වලට අවශ්‍ය ගොඩනැගිලි 13ක් අපි හදා යනවා. ඒ වගේම තමයි පොජ්ජන පෙරමුණ තරුණ සංවිධාන වගේම මේ නිවාස අමාත්‍යාංශ ඉන්දිකා අනුරුද්ධ ඇමතිතුමාගේ නායකත්වයෙන් අපේ වෘත්තීය සමිති මැදිහත් වෙනවා. දැන් ප්‍රමාණයක් ලබා දෙනද කටයුතු කළා තියෙනවා. අනිත් පැත්තෙන් එන්නත්කරණය කිරීම. අද ලෝකයේ තියෙන ප්‍රධානතම එන්නත් වර්ග තුනම අපේ රටේ එන්නත්කරණය කිරීම වැඩපිළිවෙලට ආරම්භ කරනවා. විපක්ෂයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ කියලා. නෑ පැහැදිලි මේ සමුළු කැඳව ඉන්න ඕනේ කාරණයක් නෙවෙයි මේ වෙලාවේ. මොකද මේ ව්‍යාප්තිය දිහා බැලුවම මේක සමුළුවක් කැඳවලා අපි දෙකොල්ලෝ අතර තියෙන අර්බුදයක් විසඳ ගන්න පුළුවන් කාලයක් නෙවෙයි. ඔවුන්ට අදහස් තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ලාට හම්බෙන්න පුළුවන්. ජනාධිපතිතුමා හම්බෙන්න පුළුවන්. අගමැතිතුමා හම්බෙන්න පුළුවන්. ඒ අදහස් ඉදිරිපත් කරන්න. ඒ අදහස් ඉදිරිපත් කළා ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. වගේම තමයි මේ කොවිඩ් රෝහලකට කැම ටිකක් දෙන්න, හදක් හදලා දෙන්න, මෙට්ටයක් කොට්ටයක් දෙන්න සමුළුතිය තියෙන්න ඕනේ නෑනේ. ඒක උන්ගේ යුතුයකමක් විදිහට අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හින්දා පැහැදිලිව අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ වෙලාවේ අපි දේශපාලන ප්‍රශ්නේ පස්සේ විසඳගමු. මේ වෙලාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න මේ දෙමව්පියෝ ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා. වැල්ලවයි ප්‍රදේශයේ පිහිටි පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ නිවසකට වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අලිමිනිස් කැටුම සම්බන්ධයෙන් අප බලධාරීන් දැනුවත් කරමින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරා. නමුත් බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. එලෙස වනාලි ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු මාධ්‍ය ඔස්සේ බලධාරීන් වෙත ගෙන ගිය මාධ්‍යවේදියෙකුගේ නිවසකටද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස එල්ල වූ වනාලි ප්‍රහාරයෙන් අදාළ මාධ්‍යවේදියාට හෝ පවුලේ කිසිවෙකුට හානියක් සිදු වී නොමැති වුවත් ඔහුගේ නිවසට දැඩි අලාභහානි එල්ල වී තිබුණා. ප්‍රකාරය එළවන අවස්ථාවේ සජීවී දර්ශන ඒ මහතාගේ ජංගම දුරකථනයේ සටහන් කර තිබුණේ මේ ආකාරයෙන්. ඔබ මේ දකින්නේ තාමත් වනාලිය තාමත් ප්‍රහාර එල්ල කරමින් ඒ ආකාරයට තාමත් කුස්සිය තියෙන සියලු දේවල් කන ආකාරය මේ වෙනතෙක් වනජීවි නිලධාරීන් පැමිණියේ නැහැ. අවස්ථා කිහිපයක් දරුන් දුන්නා. කුසියල සම්පූර්ණ ප්‍රහාරය වේ විදිහට එල්ල කරලා සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් දැනුවත් කළද උදෑසන වන තෙක්ම වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණේ නැහැ. නිරන්තරයෙන් සමාජයට තොරතුරු සපයමින් ජනතාව දැනුවත් කරනු ලබන මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වූ වනජීවී නිලධාරීන් ගමේ එදා වේල සරිකර ගනිමින් ජීවත් වන පුංචි මිනිසාගේ කරදරයකදී කිසිසේත් ක්‍රියාත්මක නොවන බව මෙයින් වඩාත් තහවුරු නොවන්නේද? मे अतर अंगमेडिल जातिक वनोद्यानයේ සිටින වනාලින් පිරිසක් පරාක්‍රම සමුද්‍රය අසල දිමුතුගලට පැමිණ සිටින දර්ශනයක් අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මහබැංකු බෙදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුනි මාස 16 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස 29 වනදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කළ බෙදුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික භාණ්ඩාගාර බෙදුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුනි මාස 16 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මෙම නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත් වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහෙත් මෙම දිනවල පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ ප්‍රකාරව නඩු විභාග කල් දැමීමට තීරණය කර ඇති හේයින් මෙම නඩුවේ විභාගයේද ලබන ජුනි මාස 16 වනදා තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අමුණුකොළ ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර හිඟේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඒ අනුව මීට බලධාරීන්ගෙන් නිසි විසඳුම් ඉල්ලා එම ගොවීන් විරෝධතාවයක නිරත වුණා. දියව් දියව් පොහොර දියව් වගාවට පොහොර දියව්. මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කිසියම් පිරිසක් විසින් කොල්ල කෑමට ගිය උත්සාහයක් අසාර්ථක වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ කොල්ලකරුවන් එම බැංකුවට ඇතුළත් වන අවස්ථාවේදී බැංකුවේ සවිකර තිබූ හදිසි සංඥා නිකුත් වීමයි. ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර අනතුරුව මිහින්තලේ නගර මැදයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පලාගේ සැකකරුවන් සොයා මිහින්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව නැගෙනහිර සහ ඔතුරුමැද පළාත්වලත් ගාල්ලමාතර වවුනියාව සහ මොළදිව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ සවස් 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.